කොහොමද උදේ තේ එක මෙහෙම බොද්දි රස වැඩි වෙනවා මේ වගේ මේ රොටි තියෙනවා පොල් සම්බෝල තියෙනවා ඉන්දියාප්ප තියෙනවා කිරිබත් තියෙනවා පරිප්පු නැතුවම බැරි පරිප්පු තියෙනවා තව එක ගගුල එකන සෑහෙන වෙලාවක් ගියා මොකද මේ සුපිරිම කකුලුවයි තින් ආ මාලයි මැද තියෙනවා මොන හරි කරි එකක් ෆිල් කරලා බත් පිටි ඔව් තියෙනවානේ ෂා සුබ දවසක් ලස්සනම දවසක් මගේ ආදරණීයන් හැමෝටම ඉතින් මටත් ලස්සන දවසක් අද මේ මගේ බෙඩ් එකේ ඉඳන්ම හරිද මගේ බෙඩ් එකේ ඉඳන්ම මම දකින්නේ හරි ලස්සන දර්ශනයක් හරිද ඉතින් පුදුම ලස්සන දවසක් එහෙම දකිද්දි ඈ ඔන්න ඉතින් වෙල්ලි වාඩියට තවත් ලස්සන දවසක් අද නිකන් වහින ලකුණුත් තියෙනවා අපි බලමු උදේ 6යි වෙලාව නිින්ද ගියා හොඳටම නිින්ද ගියා මැදදි වැඩි හැරුණෙත් නැහැ ඔව් හොඳ නිින්දක් දැම්මා නිදාගත්තේ ගොඩාක් රෑ වෙලානේ 12ට විතර ඇති නිදාගත්තේ අපේ අනිත් සෙට් එක තියා රූම් එකේ මම විතරයි අද මේකේ හා හරි එහෙනම් ඉතින් මගේ ආදරණීයන් හැමෝම මතක් කරනවා මේ අපි බලමු අද කොහොමද තව මෙතන අපි බ්‍රෙක්ෆාස්ට් එක බලමු අපි ශ්‍රී ලංකන් මේ ෆුඩ් රික්වෙස්ට් කරා බලමු චිට්ටක් වේ වටේ ඇවිදින්න ආසයි උදෙන්ම උලන් වැඩි වැඩි ආ සාමාන්‍ය මේ හැමදෙස්සෙම වතුර ගන්න ළඟ තියාගෙන උදේ නැගිට්ටාමයි රෑට සැරන් සැර හැරෙද්දි එහෙම වතුර බොන්නේ එක හොඳයි ඇවිදරෙවුනේ පෑපොඩ්ඩක් වැහල වගේ ගම්පාල කොහොමද හා බ්‍රහ්නි කෙරල හොද ගුඩ් මෝනිං ගුඩ් මෝනිං මල්ලි ලොමකද මනින්තවා පොඩ ඇවිදරයි මුනේ වා අපිට මිස්සු මුදේ ආන්නවද අවටයකින් හේයි කොහමද කොහමද කොහ නටන හැටි ඒයි කම් 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 ඒයි
අර කතාවක් තියෙන්නේ මේ සතෙක්ට පොඩ්ඩක් කැම ටිකක් දෙන්න ඌ නිකන් ජීවිත කාලයකටම මතක තියා ගන්නවා කියලා. දැන් පොඩ්ඩක් එම්මෙන් ඔය කන ගමන් පොඩ්ඩක් දුන්නාම ඌට පොඩ්ඩක් නිකන් ආදරෙන් කතා කරපුවාම ආ කොච්චර භක්තියක්ද තියෙන්නේ නේ. මිනිස්සු එහෙම නැහැනේ. මිනිස්සුන නිකන් අමතක වෙනවා. වා සුපර්. මේක තමයි අපි ඉන්න හොටෙල් එක. ආ මේ තල්ගස්. කොහොමද උදේ තේක මෙහෙම බොද්දි. රස වැඩි වෙනවා මේ වගේ මේ. මම හිතන්නේ අතන ෆිෂින් වෙන්නේ නැති ටෝල බෝට් එකක් නවත්තලා ඒකට පිටිපස්සෙන් තව පොඩි බෝට් එකක් තියෙනවා. ඒක නිකන් ලනුවකින් ගැට ගහගෙන වගේ තියෙන එක කවුරුත් නැහැ. පිටිපස්සේ තියෙන එකේ අපි යනවා මෙන්න මෙහෙම ඇවිදගෙන ඔහොම අර ඔහොම මෙන්න පුළුවන් ටිකක් දුරයි වගේ අන්න අර හරියට ආ ගිහිල්ලාම ඊට පස්සේ එතනට ගිහිල්ලා ආයේදී ඉතින් හොඳට මහන්සි තියනවානේ පණිම මුහුදට ආ රයිට් ඉතින් චුට්ටක් ඇවිදලා කරලා ආවා ඔන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි හරිද අපි බලමු මොනවාද බ්‍රෙක්ෆාස්ට් එකට තියෙන්නේ කියලා. අපි රික්වෙස්ට් කරේ ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඔන්න බලමු බ්‍රෙක්ෆාස්ට් එක. වාව්! ඔන්න වාව් කියන්න තමයි මේ හොටෙල් එකට ආවම ඔයාලට හැමදේම. අපිට තියෙනවා පිට්ටු තියෙනවා. නෑ මේකත් මේ බත් පිට්ටු. හා පිට්ටු බත් පිට්ටු. එතකොට චිකන් කරි එක රොටි රොටි තියෙනවා පොල් සම්බෝල තියෙනවා ඉන්දියාප්ප තියෙනවා කිරිබත් තියෙනවා පරිප්පු නැතුවම බැරි පරිප්පු තියෙනවා තව කරි එකක් තියෙනවා ආ පිට්ටු එකට පොල් කිරි මේ කරි එක මොකද්ද තෝසේකට ආ නිකන් අර මේවා මේ කට කියන්නේ සාම්බා ආ තෝස තියෙනවා ඊට පස්සේ එහෙමම ෆෘට් ජූස් එකක් තියෙනවා ෆෘට්ස් තියෙනවා හරි දැන් කන්න තමයි තියෙන්නේ ඒ වගේම මෙන්න මේ වගේ view එක බලාගෙන අපි ඉන්ඩෝර් රෙස්ටුරන්ට් එකට ආවේ හරි ඔන්න අපි ස්ටී බ්‍රෙක්ෆාස්ට් එකට මුලින්ම ඉතින් දන්නවනේ මේ දහිරු රොටියකින් ස්ටාර්ට් කරන්න කියලා හරි මුලින්ම රොටියකින් ස්ටාර්ට් කරන්නේ රොටි එකට අපි දාගමු පොල් සම්බෝල ඩාල් කරි ටික මුලිම රොටියක් කාලෙන්නේ කන්වල් ඕන දැක්කන් දැක්කන් අනේ මේ මේ කෑම මේ ඔක්කොම අපිට තමයි. බලන ගමන් සුපිරි හරි බක් පිට්ටුවක් කාලා බලමු මාවයි මැද තියෙනවා මොන හරි කරි එකක් ෆිල් කරලා
බප්පිට්ටු ඕ තියෙනවනේ ෂා පොටැටෝද බප්පිට්ටුවක් කනවමද කොහෙද එකට මුකුත් ඕනේ මික්ස් කරන්න මේ ඇතුලේ තියෙනවා කාලා අපිට ගොඩක් දුර ඇවිදින්න වෙයි ඔටෝමැටික් වයින් මේ අර අතන මේ කසගසේ ආයත් තියෙන අමුතුම පැත්තල්ලු බයික් එකේ යන්න ඕන හරි ඔව් වටෙන්ලු යන්න ඕන යා තෝස තෝස හේකුත් කාලා බලමු දෝසෙකට දාගත්ත සාම්බාරු පරිප්පු චිකන් ඔයාලට කැමති කෑමක් රික්වෙස්ට් කරන්න පුළුවන් මෙතනට ඇවිල්ලා අපි කලින් වීඩියෝස් බලන්න මේ සී ෆුඩ් බාබිකියු එතකොට ඕන වෙස්ටර්න් ඕන වෙස්ටර්න් හලෝ හොඳයි වෙකි හරි ඇවිත් අද හොඳයි ඕටමයි අපි පිට්ටුත් මේ සම්පූර්ණයෙන් කන්න බෑ ඒක මේ භාගයක් කන්නව නැත්නම් එහම බඩ පිරෙනවා වැඩි වෙනවා පිට්ටු ජුට්ටකුත් කන්න තියෙන හැම එකම කන්නත් එපා ඒකට හොඳට පොල් කිරි දාගන්න කන්න පුළුවන් උපරිම කෑවා ඉතින් මේ කෑම තුරුයි ෆෘට්ස් ටික කන්නත් අද සී ෆුඩ් ලන්ච් එකක් හා මෙන්න ෆ්‍රෙෂ් පිට ඉන්නේ හරි අපි රවුමක් ඇවිදලා ආවට පස්සේ හා රසට ලන්ච් එක හදාගෙන යනවා අපි යනවා ලස්සන පැත්තක් බලන්න මේ මුහුදු අයින දිගේ වෙරළ දිගේ යන්නේ හිටියේ එතකොට යන්න අමාරු වෙලා දැන් පොඩ්ඩක් අර කලපුවෙන් වතුරෙන් නිසා මොයක් කපලලු ඒක නිසා මේ මුදෙන් පාරකින් යන්න වෙන්නේ අපි ගිල්ල බලමු ඇවිදිනවා එතකොට ඇවිදිනානේ බයික් එක යනවා ලස්සන කොහමද
කොහමද ෆොටෝ ෂූට් වලට? ෆොටෝ ෂූට් වලට අර තියෙන ස්ටැචු ඉතින් මේ ගොඩක් අය කල්පිටිය පැත්තට ආපුවාම කොහෙද යන්න ඕන කරන්න මොනවද දේවල් තියෙන්නේ බලන්න මොනවද කියලා ඉතින් එහෙම අහනවනේ කල්පිටිය ගැන වැඩි දන්නේ නැහැනේ. ඉතින් මේ වගේ කල්පිටිය කියන්නේ හරි වෙනස් පැත්තක්. හොඳට මේ ලොකුවට තියෙනවා මේ එරෙන හැටි. හොඳ ලොකු වෙරළක් තියෙන කලපු තියෙන හරියක් මේ නිදහසේ ඉතින් මෙහෙ ඉන්න පුළුවන්. දැන් මම එරනවා මෙතන. කල්පිටිය මම එදිමගේ සුන්දර කල්පිටියට යනවා කියලා. කැම්ප් කරන්නේ මම ඒක හගත්තා. වතුර ටිකක් අරන් එන්න ඕන. නාන්න නෙමෙයි. යන්න බොන්න. ඒවලට දි නාන්න කරන්න. මොකද තියෙනවනේ? ආහාර වැලි කන්න. අපි හිටපු හොටෙල් එක ඔන්න ඔය ගෙලින් වගේ හොටෙල් එකට බෙවුණා මේ හරිය. මුහුදට ටිකක් බහින්න ආසයි දුන්නා. ටිකයි බහින්න ඕන පොඩ්ඩක්. වරකන් වගේ. ඇරයි. යවරයි
පිටිපස්සට යනවා. පිටිපස්සට යනවා. යනවා. එන්නේ. ඒක නානේ එක ඩේන්ජර් ඔකේ. මේවා යාර මේ දවස්වල පොඩ වාරකන් නිසා අමාරු එහාට අදිනවා උලම් පාර. ඊයේ රෑ මෙන්න මෙහෙතන රැල්ල ගැහුවා මේ. මේ. හරි. අපි එන. උල් බහෙම ඔන්න. මෙතන ෂවර් එකකුත් තියෙනවා. සොබරි ටයිම් එක ස්විමින් කරන්න බඩගින්නත් දැන් හොඳයි හොඳට තියෙනවා හරිද සීෆුඩ් කන්නත් තියෙනවා ආයේ වොෂ්රූම් එකෙන් හොඳට නාගෙන ඊට පස්සේ ලෑස්ති වෙලා අපි කැමටි කම් රයිට් වොෂ්රූම් එකේ හොඳට තියෙනවා ලංචක හරි ප්‍රෑප්ස් තියෙනවා ඉතින් කල් පිටියාවාම ඉතින් සීෆුඩ් නේ වැඩි කරගන්න ඕන රයිට් එකේ ඩ්‍රයි ෆිෂ් තියෙනවා හරි කන්න තමයි යන්නේ මස්සන්ට ඩෙකරේෂන් කරලා තියෙනවා කමුද එනවා කමුනේ රයිට් දැන් අපි කමු සාමාන්‍යයෙන් මේ කකුලුව මේ රසයි ඒ වගේම අර නිකන් හදිස්සිය ගන්න බෑ හරිද කකුලුව ගන්න වෙනම ටෙක්නික් එකක් තියෙනවා කොහොම හරි කන්න ඕන කකුලුව හොඳට කපලා කකුලුව ගන්න ඕන අන්න එහෙම හරිද හොඳට හපලා ඇතුලේ ටිකක් වෙලා යනවා ඉතින් කකුලුව ගන්න හැබැයි ඉතින් කල්පිටියට ඇවිල්ලා බැල්ලේ වැඩේට ඇවිල්ලා සීපුඩ් කාලා බලන්න කොහමද මේ රයිස් ඇන් කරි එක කමු එහෙනම් කෑමන රසයි කකුලුව සමහර අය මේ ගෙවල් වලට ගෙනියන්නේත් නැහැ. උයන්න අමාරුයි කන්න අමාරුයි කියලා. කකුලුව ගද්දි බත් වැඩිය ගන්න හොඳ නැහැ කකුලුව බෙදාගෙන. කකුලුව ගන්න මොනවාද මම කකුලෝ උයන් ඉස්සලා අපි දැක්කේ මේ මෙහෙ පැත්තේ ෆ්‍රෙෂ් මේ සීෆුඩ් තියෙන්නේ උදේට ගියා මේ ළඟ හැමදැනම තියෙනවා මේ
ඒවලට කියන්නේ ලෙල්ලන් ඔය මාළු වලලා ගේන්නේ. එනිකා හොටල් එකේ නම් පයින් යන දුර තියෙනවා. ඒක නිසා මේ සීෆුඩ් මාල් ෆ්‍රෙෂ් උදේට ගන්න ෆ්‍රිජ් වල තියලා නෙමෙයි හදලා දෙන්නේ. අපි ඔතන ඉද්දි මේ ටික ගෙනා. රයිට් එහෙනම් මේ කැම ටික කන්නම්. අපි කපුලුව කොච්චරක් කාලාද කියලා අන්තිමට මේ ප්ලේට් එක පෙන්නන්න. මෙතන තියෙනවා කපුලුව. එම්ටි ප්ලේට් එකක් තියෙනවා. හරිද? කන්න තමයි තියෙන්නේ. කන ඔක්කොම ටික කපුලුව. රයිට්. ආරසයි. සාමාන්‍ය ෆොරිනස්ලා මේ ක්‍රැබ්ස් හොයාගෙන ලංකාවට එනවා. ඒ කියන්නේ එහෙම තියනවා දැන්. ඊයේත් ආවා මේ මේ හරියට මේ කයිට් සර්ෆින් කරන්න ආපු දෙන්නේ. කපලයා ක්‍රැබ්ස් අහලා තමයි ආවේ. මෙලි මේ වෙල්ලවාඩිය හොටෙල් එක සීෆුඩ් වල ගොඩක් ප්‍රසිද්ධයි. මේකේ නම වෙල්ලවාඩිය බීච් විලානේ. වෙල්ලවාඩිය බීච් විලා ඇන්ඩ් සීෆුඩ් රෙස්ටුරන්ට්. අපිත් ඒකයි අපිලි හැම සීෆුඩ් නෝර ට්‍රයි කරා. ඊ බාබිකියු එකත් කලින් වීඩියෝස් බලන්න බාබිකියු එකත් අපි සීෆුඩ්. හරි ටිකක් පිරලා දැන්. හරි දෙවනි කකුලුවා. ලේසි නෑ සෑහෙන වෙලාවක් ගියා. මොකද මේ එක කකුලුව එක්කන සෑහෙන වෙලාවක් ගියා. මොකද මේ සුපිරිම කකුලුවා ඉතින්. හරි අපි කෑවා. මේක කකුලුව පිරිලා තිබ්බා. දැන් කිසිම අවුලක් නැතුව කටු ටික මෙතන පිරලා තියෙනවා. එහෙම තමයි. හොඳ ළමයි වෙන්න ඕන. හොඳට කන්න ඕන. මේ විදිහට කන්න ඕන. එතකොට තමයි අපිට ලකුණු දෙන්නේ. හායි. චියර්ස්. වයින් එකත් ඉවරයි. වයින් එකත් ඉවරයි. අර සාමාන්‍ය මේ කන්න ඉස්සලා වයින් එකක් වගේ ගහලා තමයි ඒක කන්න පුළුවන් වෙන්නේ. ඒකයි ඒ වයින් වගේ දේවල් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඔන්න ලස්සන දවසක් ගත කරා. දවස් දෙකක් රැයක් ලස්සන තැනක සුපිරිම තැනක ගොඩක් රස කෑම කෑවා. ඉතින් ඔන්න සුන්දර ස්ථානයකින් අපි පිටත් වෙන්න යනවා. එහෙම තමයි සංචාරක කුරුල්ල එක තැනක ඉන්නේ ඇවිල්ලා දවස් දෙකක් ඉඳලා ඒකේ රස භුක්ති විඳලා තව තැනකට යනවා. ඒ වගේම අපි මේ හොටෙල් එකට ආවේ මේ පොඩි කමර්ෂියල් වැඩකටත් එක්ක. මේ සහන් ඔඩියෝ මාට් එකේ සහන් ඉන්නේ. මේ ඔයාලා දන්නවනේ මාත් එක්ක මේ ට්‍රැවල් යන්නේ සහන් තමයි. මේකේ මේ Facebook page එක සහ මේ social media platforms ටික පොඩ්ඩක් බලන්නේ. ඉතින් එතකොට අපිට මේකේ ෆොටෝස් ගන්න, එතකොට වීඩියෝ ක්ලිප්ස් ඒ වැඩවලටත් එක්ක මේ අපි දාගත්ත මේ සංචාරය. ඉතින් ඒ වගේ මේ අපි ලංකාවේ තියෙන හොටෙල්ස් එහෙම social media platform වල මේ ප්‍රොමෝට් කරනවා. YouTube පැත්තේ මං කරනවා. එතකොට ඔය තියෙන්නේ දැන් ඉතින් අර මාකටිං අන්නේ වැඩකටත් එක්කවේ අපි එහෙම ගොඩක් හොටෙල්ස් කරනවා, ඉදිරියට කරනවා, පහුගිය ටිකෙත් කරා. ඉතින් මේ ඔයාලා මගේ වීඩියෝස් එහෙම සමහරව මම හොටෙල්ස් වල ගිහිල්ලා ස්පෙන්ඩ් කරලා පෙන්නන්නේ. මේ අපි එක ප්‍රොමෝට් කරන්නත් එක්ක යන්නේ. ඉතින් එහෙම ගොඩක් අය කතා කරනවා Facebook page. එතකොට හොටෙල්ස් වල තියෙන ඒ වගේ ප්‍රොමෝට් කරගන්න ඕනනම් මේ මං සහන්ව කන්ටැක්ට් කරලා දෙන්නම්. ඔඩියෝ මාට් මේ මං එයාගේ page එක දාන්නම්. YouTube පැත්තෙන් මං කරනවා.
ඒ වගේ හෙතකොට තවත් කෙනෙක්ට ඒක පහසුවක් වෙන්නේ කියන්න වල කොහේ හරිඳං බැලුවත් මෙන්න මේ ටික තමා මේක තියෙන්නේ කියන දේ අද තියෙන මේ සෝශල් මීඩියා පලටෆෝම් වල අපි දැම්මහම මේක ඔයාලට පහසුවක්. ඉතින් එහෙම වැඩ කරත් එක්ක තමාවේ රයිට් එහෙනම් අපි මේ සුන්දර වෙල්ලේ වාඩියෙන් පිට වෙනවා. ඔහොමම අපි ගෙදර යන්නේ. අපිට පැය 3ක් 3 හමාරක් විතර යනවා. එහෙනම් ඉතින් අපි තව ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. ට්‍රැවල් විත් ලයිෆ්. ආදරේ හැමෝටම පරිස්සමෙන් ඉන්න ජය වේවා. අපි යනවා ඔහොමම ගෙදර.